ගරු කතානායකතුමාට විරුද්ධ ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා හෙටයි අනිද්දායි අඟහරුවාදායි බදාදායි සන්දේ විමසනවා බදාදා හවස 4:30ට මේ පියවර අපි ගත්තේ අහම්බේ නෙවෙයි බොහොම ගැඹුරින් කල්පනා කළා කිසිම සැකයක් නැහැ මේක අත්‍යවශ්‍යයි කියලා मेके अरमुनतमय अपे जनताव देवतावक हितान्ने नतिव तमंगे इदिनेदा जीविते अतिशयन वेदगत्तेस सलकन मानव हिमिकाम तवदुरता सुरक्षित किरियम एक तमाय मेके अभिमतार्थे देन अपे नीति पद्धति अनुव पार्लिमेंतुवट पनता किदिरिपात करन विट ए पनत संबंधेन किसीम पीवर गण बेग विवाद बे पार्लिमेंट ये पणत सम्मी मे वेडपील किसीम आकार आरंभक पुलवंकमें ये पणत श्रेष्ठाधिकट यमुकने नव प्रथम हा अत्यवश्य पीवरतम श्रेष्ठाधिकट पणत युमुक तर श्रेष्ठाधिकरणे कार्यभारे तमाय पणत भूम सलकिलिमत्व विग्रह कल्ला तीरने करन्नोने ये पणत हो पणते कोटसाक मानव हिमिकम समग गेटेनवाद कियला मेरटे जनताव बुद्धि विंदिन ऐतिहासिकम वरट पटहनिनम एवा उल्लंघने वनवानम ये पणत ये आकारेट सम्मत करगन्न बै එමකද අපේ රටේ බලය තියෙන්නේ අවසාන බලය පාර්ලිමේන්තුවේ නෙමෙයි ජනතාවට අවසාන අරමුණ වන්නේ ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීම ඒක තමයි අපේ පාර්ලිමේන්තුව හා නීති පද්ධතියේ අවසාන අරමුණ ඒක සමග කිසිම ආකාරයකින් නොගැලපෙන නීතියක් සම්මත කරගන්න බෑ එතකොට මේක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පැවිදලා තිබෙන විවිධ කාර්යභාරයන් අතර උත්තරීතර කාර්යභාරය මේක තමයි අතිශයින් වැදගත් කාර්යභාරය පුද්ගලයන් දෙදෙනෙකු අතර නඩු අහනවා වගේ නෙවෙයි පාර්ලිමේන්තු පනතක් මේ රටේ සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට කිසිම ආකාරයකින් ප්‍රහාරයක් එල්ල කරනවාද කියන එක ගැඹුරින් සලකලා බලලා ඒ සම්බන්ධයෙන් බලාත්මක නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතාමත් වැදගත් කේන්ද්‍රීය කාර්යභාරයක් වනවා. මේ මොනවද මේ අයිතිවාසිකම්? අපේ ජන ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් ජන ජීවිතයේ අඩිතාලම්. ඒවා පැහැදිලිව නිර්වචනය වෙනවා මේ රටේ උත්තරීතර නීතියෙන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. රැස්වීමේ නිදහස निदहास लेस हिते किसी बायक सकाक नेतु भाषण निदहास तमांगे अदहास प्रकाश किरी में निदहास वृत्तीय समितियक समाजिकत्वयक लबागेनी में ऐतिहासिकम एवगेम सामकामी उद्घोषण एक प्रजातंत्रवादी रटक एतवट अधिक जीवन वेदम असाधारण बदु इदिनेदा जीवितेट अत्यवश्य देवल इकने विदुली बले जले औषध अध्यापने मेवा संबंधेन जनताव गे अवश्यता सप्रवालीमट रजे नोयकेवनवानाम एवागेन रजे उनंदुवक दक्वान्ने नैतिनाम ए संबंधेन प्रजातंत्रवादी रामुव तुल सामकामी उद्घोषण पवत्वीमे ऐतिह प्रजातंत्रवादी समाजेक अत्यवश्य लक्षणय ए सियल्लक्म बहुम पहदिलिव सुरक्षितवनो मे रटे उत्तरीतर नीतियवन श्रीलंका आंडुक्रम व्यवस्थावे दातरवन वगंतियन एतकोट पनताक पार्लिमेंतुवट ඉදිරිපත් කරනකොට ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු වෙනවා වගන්තිය වගන්ති වගන්තියෙන් වගන්තිය සැලකීමට භාජනය කළා තීරණය කරන්න මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුගතද නැද්ද අනුකූලද නැද්ද අනුකූලද නැද්ද අනුකූල නැත්තම් යම් කිසි වගන්තියක් සඳහා विशेष बहुतरयाक तुणेन्दिक बहुतरयाक अवश्यद
සමහර වගන්ති තියෙන්න පුළුවන් තුනෙන් දෙකක බහුතරයකින් වුණත් සම්මත කරගන්න බෑ. ඒ වගන්ති නීතිගත කිරීම සඳහා ජනමත විචාරණය පවත්වලා සමස්ත ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. ඒතොර මේ සියල්ලක්ම තීරණය කිරීමේ වගකීම පැවරෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. කිසිම ගැටුමක් නැත්නම් එනම් සරල බහුතරයකින් සමත කරන්න පුළුවන්. ගැටුමක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කරනවා. මෙන්න මේ පියවර ගන්න. යෝජිත පනත මේ ආකාරයෙන් සංශෝධනය කරන්නට. එසේ නොකළොත් සරල බහුතරයකින් කොහොමදත් ඒක සම්මත කරගන්න බෑ. එහෙම උත්සාහයක් දරනවා නම් ඒක නීති විරෝධී. ඒක පනතක් වන්නේ නැහැ. මේ සියල්ලක්ම අඩංගු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන පනතක වළංගුභාවයේ නිත්‍යානුකූලභාවයේ ජනතා අයිතිවාසිකම් සමග අනුකූලභාවය කියන මේ ඉතාමත් වැදගත් කේන්ද්‍රීය කාරණ සම්බන්ධයෙන්. ඒතකොට ඒක තමයි ඉස්සෙල්ලම කරන්න. ඒක නතුරු ඒ පනත ගැන කිසිම පනත අල්ලන්න බෑ. ඒ ගැන මුකුත් කරන්න බෑ පාර්ලිමේන්තුවට. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවෙනවා මේ සියලුම කරුණු සලකලා බලලා ඒ පිළිබඳ තීරණය නඩු තීන්දුව සති තුනක කාලයක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීම. සති තුනයි තියෙන්නේ. එතකොට ඒක නඩු තීන්දුවක්. ඒක යවන්න ඕනේ කතානායකතුමාට හා ජනාධිපතිවරයාට දෙන්නටම යවන්න ඕනේ. සවිස්තර හේතු සඳහන් කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණෙන නිගමනවලට. ඉතින් ඒකෙන්ම පේනවා මේක ඉතාමත් ගාම්භීර කටයුත්තක්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන ඉතාමත් වැදගත් යුතුකමක් හා වගකීම. ඒ වගේම ඉතාමත් පැහැදිලි මේ තත්ත්වය, ඒ කියන්නේ අබමල් රේණුක සැකයක් නැහැ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන සංශෝධන අනිවාර්යෙන් නීතිගත කරන්න ඕනේ. ඒ පිළිබඳ කිසිම අභිමතයක් රජයට නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වහම මෙන්න මේ වගන්ති මේ විදිහට සංශෝධනය කරන්න ඕනේ. එහෙම නැත්නම් සරල බහුතරයකින් සමත කරගන්න බෑ. අනිවාර්යෙන් ඒක පිළිපදින්න ඕනේ රජය. රජයට ස්වාධීන අභිමතයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ මේ කොටස පිළිගන්නවා, මේ කොටස ප්‍රතික්ෂේප කරනවා කියලා එහෙම තීරණය කිරීමට කිසිම ආකාරයක ස්වාධීන අභිමතයක් රජය සතුවන්නේ නැහැ. නීතියෙන් රජය බැඳී සිටිනවා. අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට අනුගත වීමට ඒක පිළිපැදීමට ඒක අනිවාර්යයි. ඒකෙන් කිසිම ගැළවීමක් නැහැ. මෑත කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් අතුරින් ඉතාමත් භයානක ප්‍රජාතන්ත්‍ර නාශක පනතක් තමයි ඔන්ලයින් පනත. ඔන්ලයින් පනත ආණ්ඩුව ඉදිරිපත් කළා. දුරස්ථ ක්‍රමවේද සුරක්ෂිතභාවයේ පිළිබඳ පනත. දැන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලිව ප්‍රකාශ කළා මේකේ වගන්ති රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. මේ විදිහට ඒවා සම්මත කරගන්න බෑ සරල බහුතරයකින්. ඒක නීති විරෝධී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරනවා ඒ වගන්ති සංශෝධනයකින් තොරව ඒ විදිහට නීතිගත කිරීමට උත්සාහයක් දරුවා. ඒවා වෙනස් කරන්න ඕන. ඒක නියෝගයක්, යෝජනාවක් නෙමෙයි. අනිවාර්යෙන් පිළිපැදිය යුතු නියෝගයක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ සංශෝධන රාශිය. ඒවා අතරින් තිබුණා ඉතාමත් වැදගත් සංශෝධන හයක්. ඒ සංශෝධන හය රජය පනතට ඇතුළත් කළේ නැහැ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව කටයුතු කළේ නැහැ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමගිය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර LTB දෙහිදෙනිය මැතිතුමාගේ අත්සනෙන් කොමිෂන් සභාව ලිපියක් යවුවා කථානායකතුමාට. ඒ කථානායකට යවපු ලියුමේ බොහොම පැහැදිලිව තියෙනවා මේවා කේන්ද්‍රීය සංශෝධන, මේවා කරන්න ඕනේ, එසේ කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.
හැබැයි ඒක පිළිපැද්දේ නැහැ. ඒ අනුව රජයේ කටයුතු කළේ නැහැ. රජයේ කටයුතු කළේ නැහැ. ඒ සංශෝධන ඇතුළත් කළේ නැහැ. දැන් එතකොට මොකද්ද තත්ත්වය? දැන් මේ ඔන්ලයින් පනතට විරුද්ධව පෙත්සන් කරුවන් 45ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. 45ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වා මේ පනත නිසා අපේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් නිෂේධ වෙනවා. අතු ගෑවිලා යනවා. 45ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මේ සම්බන්ධයෙන් තර්ක ඉදිරිපත් කළා. දැන් මේ වැඩ කටයුත්ත සමහර වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණ රෑ 8:00 දක්වා. ඇයි? සති 3ක් ඇතුළත අවසාන තීන්දුව කතානායකතුමාට හා ජනාධිපතිතුමාට යැවිය යුතු නිසා. එතකොට පෙත්සම් 45ක් 50ක් සමහර අවස්ථාවලදී 60ක් විතර තිබිලා තියෙනවා. එතකොට මේ පෙත්සම් ගැන කරුණු විභාග කරලා බලලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමන කතානායකතුමාට හා ජනාධිපතිවරයාට ඒ කාල රාමුව තුළ යැවීම අත්‍යවශ්‍ය නිසා සමහර වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒක බොහොම විරල දුර්ලභ දෙයක්. රෑ 8:00 වෙනතුරු ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ කරනවා මේ සම්බන්ධයෙන්. හැබැයි මොකක්ද ඒකේ ප්‍රයෝජනේ? ඒ සියල්ලක්ම කරලා මෙච්චර මහන්සි වෙලා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට ඒ දරණ විශාල ශ්‍රමය අවසානයේ 45ක් වටින්නේ නැහැ. ඒ මොකද මේ අවස්ථාවේදී ආණ්ඩුව කළේ ඒක කුණු කූඩේ දැම්මා. ඒ අනුව වැඩ කටයුතු කළේ නැහැ. එහෙනම් මේකේ ප්‍රතිඵලය කුමක්ද? මේ රටේ ඉහළම උසාවිය වන ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ගැන කිසිම තැකීමක් කළේ නැහැ. නීතියේ ආධිපත්‍යයට මරු පහරක්. ප්‍රායෝගික වශයෙන් සේට වඩා වැදගත් ප්‍රතිඵලය වන්නේ මේකෙන් සිදුවන්නේ පවතින රජය ඒකාධිපති පාලනයක් වනවා. පවතින රජයට පුළුවන් වනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇත්තකට දමලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතිව ආඥාදායකත්වයකට මාර්ගය කපා ගැනීමට මේකෙන් අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඊට පස්සේ අපි සියලු දෙනාම ඒක අපි දෙවරක් හිතන්නේ අපි මේවා බුද්ධි විඳිනවා. එදිනෙද අපි ජීවිතයේ කොටසක් හැටියට ඒ සියල්ලක්ම සම්පූර්ණයෙන් අහෝසි වෙනවා මේ ක්‍රියාපරිපාටිය නිසා. ඉතින් දැන් මේ සම්බන්ධයෙන් කාටද අවසාන වගකීම පැවරෙන්නේ? අවසාන වගකීම පැවරෙන්නේ වෙන කාටවත් නෙමෙයි, ගරු කථානායකතුමාට සිදුවනවා. අපේ නීතිය හා සම්ප්‍රදාය අනුව මේ තරාදිය දෙපැත්ත කාටවත් අසාධාරණයක් නොවන විදිහට ආණ්ඩුවයි විපක්ෂයයි එක විදිහට සැලකීම. කථානායකතුමා කියන්නේ නිර්පාක්ෂික පුද්ගලෙක්, ස්වාධීන පුද්ගලෙක්, ආණ්ඩුවට සම්බන්ධයක් නැති පුද්ගලෙක්. පාර්ලිමේන්තුවට පත්වන්නේ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් හැටියට. හැබැයි කථානායක පුටුවේ වාඩි වෙනකොට කථානායකතුමා බැඳී සිටිනවා ඒ සම්බන්ධතා ඔක්කොම බැහැර කරලා ආණ්ඩුව විපක්ෂයේ එක විදිහට සලකන්න. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද එක සමානව ආරක්ෂා කිරීමට. වර්තමාන කථානායකතුමා එක් අවස්ථාවකදී පමණක් නෙමෙයි, කිසිම අවස්ථාවකදී ඒ යුතුකම ඉෂ්ට කළේ නැහැ. එතුමා නිරන්තරයෙන් බලන්නේ එතුමාගේ දකුණු පැත්ත විතරයි. දකුණු පැත්තේ ඉන්නේ ආණ්ඩු පක්ෂය. විපක්ෂය දෙස බලන්නෙත් නැහැ. විපක්ෂයෙන් ඉදිරිපත් වන කිසිම අදහසක් තර්කයක් පිළිබඳ කිසිම තැකීමක් කරන්නෙත් නැහැ. මේ ඔන්ලයින් පනත
විවාදයට භාජන වන අවස්ථාවේදී තුන්වන වර කියවීමේදී විපක්ෂයේ මහා හඬින් ඉල්ලා සිටියා තුන්වන වර කියවීමේදී ඡන්දයක් ගන්න බෙදෙන්න අපිට දැනගන්න ඕනේ මන්ත්‍රීවරු කී දෙනෙක් මේකට පක්ෂව ඡන්දය දෙනවද කී දෙනෙක් විපක්ෂව ඡන්ද දෙනවද මේ කතා නැකම ඒකට ඉඩ දුන්නේ නැහැ ඇයි සවන් දුන්නේ නැහැ අන්තිමට කිව්වා නෑ නෑ ඒ ඉල්ලීම නිසි වේලාවේ කළේ නැහැ කියලා එතකොට කතානායකතුමා තුළ තිබිය යුතු ගතිගුණ කිසිසේත් නැහැ නොතිබිය යුතු ගතිගුණ තමයි එතුමා මනවින් ප්‍රදර්ශනය කළා දෙන්නේ ඉතින් ඇත්ත වශයෙන් මේක අපි කනගාටුවෙන් කියන්නේ මේ රටේ හිටපු කතානායකවරුන් 25 දෙනා අතුරින් දුර්වලම කතානායකතුමා තමයි වර්තමාන කතානායකතුමා එතුමාට සභාව මෙහෙවන්න බෑ අපක්ෂපාතී ලෙස සාධාරණ ලෙස කටයුතු කරන්න බෑ මේක ඊටමත් භයානක ප්‍රතිඵලය තමයි දිගින් දිගටම මෙහෙම කටයුතු කරනවා නම් කතානායකතුමා විධායකයේ දිගුවක් වෙනවා නම් දැන් ඒක තමයි දැන්ට කෙරීගෙන යන්නේ විධායකයේ දිගුවක් රජය නියෝජනය කරන නිලධාරිය ඒ විදිහට එතුමා කටයුතු කරනවා නම් එතකොට අපේ රටේ ජනතාවට බුද්ධි විඳීමට සහජ අයිතියක් තිබෙන සියලුම අයිතිවාසිකම් සම්පූර්ණයෙන් අතු ගෑවිලා යන තත්ත්වයක් උදා වෙනවා ඒ කියන්නේ පවතින රජය ආග්‍රාදායකත්වයක් වෙනවා දැන් මේක එක් අවස්ථාවකට හෝ එක් පනතකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි ඔන්ලයින් පනත ඉතාමත් භයානක පනතක් විශේෂයෙන්ම මැතිවරණ වර්ෂයක හැබැයි ඊටත් වඩා භයානක පනත් නුදුරු අනාගතයේ රජය බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඒකෙන් එකක් තමයි ප්‍රති ත්‍රස්ත පනත ඒකෙන් ඉතිරි වෙලා තිබෙන අයිතිවාසිකම් ඔක්කොම අතුරුදන් වෙනවා විකාශන අධිකාරී පනත එතකොට සිවිල් සංවිධානවලට බලපාන පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා එතන මේ සෑම අවස්ථාවකදීම කතානායකතුමා අතිශයින් පක්ෂග්‍රාහී ලෙස රජය පිනවීමේ අභිලාෂයෙන් පමණක් කටයුතු කරනවා නම් එතකොට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ සම්පූර්ණයෙන් කඩා වැටෙනවා මෙන්න මේ ඛේද වාචකයෙන් ශ්‍රී ලංකා ජනතාව බේරා ගැනීමට තමයි අපි මේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් සම්පූර්ණ තත්ත්වය ජනතාව දැනගන්න ඕනේ ඒ අවස්ථාව උපරිම මට්ටමින් අපේ ජනතාවට ලබා දීම සඳහා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යය අපි දැනගන්න ඕනේ කතානායකතුමාගේ මේ ක්‍රියාපරිපාටියෙන් ජනිත වන ප්‍රතිඵල මොනවාද අපේ රටේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙයිද මානව හිමිකම් බුද්ධි විඳින්නට පුළුවන් වෙයිද ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීමට පුළුවන් වෙයිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොළ කැලලක් බවට පත් වෙයිද ශ්‍රේෂ්ඨාධිකරණය රැ 7-8 වෙනතුරු රැස් වෙලා පෙත්සම් කරුවන් 45 දිනක වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් 50ක් 60ක් ඒ අයගේ තර්කවලට සාවධානව සවන් දීලා ඒ සියල්ලක්ම ගැඹුරින් විශ්ලේෂණය කළා එවන නඩු තීන්දුව හිස් කොළයක් හැටියට සලකලා කුණු කූඩයට දානවා නම් ඒකෙන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ වන බවට කිසිම සැකයක් නැත ජූලි මැදහරේ ජූලි 17 වනදා ආරම්භ වන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාවට සිදුවනවා
ජනාධිපති වරණය පිළිබඳ ප්‍රකාශනය නිකුත් කිරීමට. එතනින් තමයි ඒ ක්‍රියාදාමය ආරම්භ වෙන්නේ. ඒකට ඒක ජනාධිපති වරණය අනිවාර්යෙන් පවත්වන්න ඕනේ සෙප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර. සෙප්තැම්බර් 17 කියන්නේ පොයේ දවසක්. එනේ සෙප්තැම්බර් 18යි ඔක්තෝබර් 17යි අතර අනිවාර්යෙන් ජනාධිපති වරණය පවත්වන්න ඕනේ. ඒ පිළිබඳ ක්‍රියාදාමය ආරම්භ වන්නේ ජූලි මාසේ මැද කොටස. ඒව වෙනස් කරන්න බෑ. ජනාධිපතිවරණයේ සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. වෙන මේ රටේ වෙන කිසිම මැතිවරණයකට බලපාන්නේ නැති සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ පාර්ලිමේන්තුව අවුරුදු දෙකමාරක් ගත වුණායින් පස්සේ ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරයාට පුළුවන් ඔහුගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. ඒ වගේම පළාත් පාලන ආයතන මැතිවරණය පළාත් පාලන ආයතන පත්වෙන්නේ අවුරුදු 5කට. හැබැයි ඒ විෂය භාරය ඇමතිවරයාට පුළුවන් අවුරුද්දක් කලින් හෝ අවුරුද්දක් පස්සේ ඒක තියෙන. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහෙම කිසිම නම්‍යශීලී භාවයක් නැහැ. ඒ පවත්වන කාල රාමුව බොහොම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා අදාළ නීතිවල සඳහන් වෙලා තියෙනවා. එතන කිසිම ඒ ඉතාමත් පැහැදිලි මේ අවුරුද්දේ පැවැත්වෙන්ට තියෙන ජනාධිපතිවරණේ මොනම හේතුවක් නිසා කල් දාන්න බෑ. ඒ නිශ්චිත කාල රාමුව තුළ අනිවාර්යෙන් පවත්වන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා හෝ වෙන කිසිම තර්කයක් ඉදිරිපත් කරමින් ඒක කොහෙත්ම කල් දැමීමට පුළුවන් කමක් නැහැ.